දැන් මේ තව කතියම රාජ්‍ය නායකත්වයේද පත්වන්නේ බුදු පසේ බුදු ආදී උත්තමයන්ට කරන ලද පූජා සත්කාරවල පින් ප්‍රතිඵලයක් ලෙස ඔබ වහන්සේ දේශනා කළා. එසේනම් ලොව බිහි වූ හිට්ලර් වැනි කෲර රාජ්‍ය නායකයන්ගේ බිහිවීමට බලපාන්නේ කුමන කාරණාවක්ද? එය එවැනි නායකයන්ගේ පෙර පිනේ ප්‍රතිඵලයක්ද? නැතිනම් මේ කියන කාරණේ අදාළ වන්නේ ලංකාවේ බෞද්ධ රටවල නායකයන් පවනද්ද කියලා මේ ප්‍රශ්නයක් තියෙනවා. ඒක හොඳක් නැද දැනගන්නේ. යම් කිසි තැනකදී නායකත්වයට පත් වීමට පෙර පිනක හේතු වාදනා තියෙනවා. හැබැයි මේ නායකත්වයට පත් වෙන්න කරපු පින් කරපු සියල්ලම ආර්යෝ නෙවෙයි. ආර්යෝ එච්චර කාලයක් මේ සතරේ ගමන් කරන්නේ නැහැ. නිවනින් කෙලවර කරගන්නවා තමන්ගේ පරිපූර්ණ කරගෙන. මේ පුද්ගජන ගතිය ඇති පුද්ගලෙයි. යම් යම් කාලවල එහෙම දීලා ඒ සම්පත්තිය ලැබුණාට පස්සේ ලැබਿੱත් සම්පත්තිය විනාශයක් කරගන්නවා. මෙන්න මේ අරගෙන ජෝති සම පරායනෝ කිය. යම් කිසි විනාශ යාපත්‍ය කිරීමෙන් ජෝතියවත් ආලෝකයට පත් වෙලා ආවා. ඒ ආලෝකයේ ප්‍රතිඵලය ලැබෙනවා. සම කියන සත්‍යයට පත් වෙලා විද අන්ධකාරය වෙනාලු විදිහට වැඩ පිළ හදාගත්තා. ලැබුණු පින් ප්‍රතිඵලයේ මහා විනාශයක් කරගන්න වැඩ පිළ කරගත්තා ඒ ලැබුණු සම්පත්තිය අරගෙන. මෙන්න මේ අරගෙන ජෝති සම පරායනෝ ආලෝකයෙන් හෙවත් පුන් පින්ඵලයෙන් ලැබිච්ච දේ අරගෙන දැන් මහා අන්ධකාරයට වැටෙන දෙයක් කරගත්තා. ඔහු තමන්ටත් විනාශ කරගෙන ලෝකයටත් මහා විනාශයක් කළා. ගෙවා ගන්න බැරි මහා අන්ත දුකකට වැටෙනා වූ අද්දව වලට පත් වෙන හේතු ලබන. ඒ නිසා ඒ වගේ තව එකක් තියෙනවා. තමෝ ජෝති පරායනෝ කියන. පෙර එහෙම විනාශ කරලා තිබුණේ නැහැ. දැන් බොහොම දුකසේ ජීවත් වෙනවා. එහෙම ඉන්න ගමන් ඔහු මොකද කරන්නේ? දැන් යහපත් දේවල් කරනවා මම කොහොම වුණා කමන්නේ නැහැ මට ලැබිච්ච හැටියෙද ජීවත් වෙලා ලැබෙන මාත්‍රමින් හැරි මම යහපතක් කරලා ජීවත් වෙන හොඳ පැත්තට හැදෙයි. ඔහුට මතුවනාවේදී ආලෝක වෙනවා. දැන් දුකදී ජීවත් වෙනවා. ඒකට කියනවා සමෝ ජෝති පරායය. ජෝති සම පරායනෝ කියන අපරතක් ඉන්නවා. ඒ වගේම මේ සමෝ ජෝති පරායනෝ කියලා ඒකට කියනවා. තමෝ තම පරායනෝ කියලා කොටසක් කියනවා. පෙරත් අඳුර වැඩ කළා දුකිත වලපත් උනාට පස්සේ හරිම අසාධාරණයක් මේ ලෝකේ කරන්න කියලා ඒ තමන් කරපු පාප කර්ම විපාකෙට ලෝකෙට වාර දින තව තවත් පහර ගහලා විනාශයට පත් වෙනවා. හොරගම් කරනවා මංකොල්ල කනවා කොහොමයි මා ජීවත් වෙන්න ඕන කියලා ඒ විදිහ වැඩකට වහින්න. පෙර දුෝච්ච පාතිපාලයේ ප්‍රති මේ භුක්ති විඳින ගම ඒකෙහි ගැටිලා තවත් දුෝච්චේන්ද්‍ර වැඩ කරගෙන ඌ අන්ධකාරයෙන් අන්ධකාරයට යන තැනට කටයුතු කර ගන්නවා. වටිනාම කොටසක් ඉන්නා ජෝති ජෝති පරායනෝ විය. පෙරදී යහපත සිද්ධ කර ගැනීමේ සම්පත් ලැබුණාට පස්සේ ඒක නෙවෙයි කොහොම යහපතක් සිද්ධ කරලා හිටන් ලෝටත් යහපතක් කරලා තමුන් උපරිම යහපතක් කරගන්න. ඒ අය අති දුර්ලභ. ඔන්නේ කොටස් හතරෙන් ලෝකෙ හැදෙනවා. යම් කදී කලකම් කරනකොට ඔන්නේ ජෝති කියන මුලදී හදාගත්තා වූ යහපත හේතින පුණ්‍ය කර්මයක පුණ්‍ය විපාකය උඩ හිමි වෙනවා. ඒ විපාකයන්ව ලැබුණාට පස්සේ ඔහු විදිහින් ගත්ත ගති ලක්ෂණ වෙනස් කරගුණා මහා විලාසයක් සිද්ධ කරගන්නත් පුළුවන්. එහෙම වුණත් මොකද වෙන්නේ? ඔවුන් නැවත වාරයක් මහා අන්ධකාරයට වැටෙන ලේතියෙන් ගොඩ එන්න බැරි ආගාධයකට වැටෙන කටහිට අපෝ කර ගන්නවා ලැබිච්ච ප්‍රතිපලය. සතර තියෙන භයානකත් ඒකයි. දැන් ඔක දැක ගන්න මිනිස්සු හරි අමාරු. එක්තරා මිනිහෙක් හිටියා. ඒ මිනිහා ජීවත් වෙන්නේ මේ තනකොළ කපලා. හරකෙත් දෙන්නේ හදා ගන්නවා. තනකොළ පිටියක් කපලා ගෙනත් දෙනවා. තව කාටරි ඕනනම් ගෙනහලා කපලා ගින්දලා කීයක් හරි ගන්නවා. ඔහොම ජීවත් වෙච්ච මිනිස්සු. ඔය මිනිස්යාට ඇදලා රුපියල් 100 තියෙන කාලේ ආ ජාතික මේ ඉස්සර තිබුණ ස්විප් එක. ඒක ආ ලක්ෂයක් එන්නද? 5 ලක්ෂයකට වැඩි ඒ වටිනවා. ඒ අවුරුදු 40කට විතර එහා කාලෙ වෙච්ච එක. ස්විප් එක ඇදුන ගාම මිනිහා මොකද ඉස්සෙල්ලාම කළේ? ගත්තා දැයකැත්ත උන් ගාලා විහිකලා වහරේ දෙඩි කැලේ. අදින් පස්සේ මම තනකොළ කවලා ඉවරයි කියේ. ඇති වුණ උද්දාමයි. ලක්ෂපති එක. ඒ කාලේ හැදී ලක්ෂපති එක නේද පොඩි පොඩි මේ තියෙකවා. අරක අරගෙන ඇවිල්ලා හිතුව මනාවිට මිනිහා පුළුවන් තරම් සුන්දර ලෝකයක ජීවත් වෙනවා. හැබැයි මිනිහාගේ හැටි දන්න කාන්තාව. එයාගේ පවුල. එයා ගිහිලා හොයලා වෙන කරන්නේ අර දැකත්ත ගෙනහල්ල. දුමේ හංගලා තිබ්බා. ඔකට කවදා හරි ආයි දැකත්ත උනේ දවසක් එනවා කියේ. කියුවා වාගේ මොකද කරන්නේ? අර විදිහට පිරිහිලා විසා කරන්න දැන් තෝ කල්පනා කරන්න දැන් මම මොකද කරන්නේ? අර ඔබ විදි කරපු දැකත්තා දුමේ තියෙනවා.
සරි දාසාර වැහැගෙන ඉඳින් කිව්වා. ඉතින් මොනවා කරමුද ආයිතරය? අර දෙයක් අත්තරගෙන පැමි තනකොළ කැපිලට වැස්ස. දැන් අන්න ඒ වගේ දෙයක් වෙනවා. සම්පත්තිය හේතු කරන ලැබීමක් ආවම පුද්ගලයාගේ මානසිකත්වයේ කුටි වුණා. ඒ ලැබීමෙන් හෝ අවුත් ප්‍රයෝජන ගන්නවා. ඔන්න පෙර කරපු යහපත් දේවල් අමතක වෙනවා. තිබිච්ච හොදත් නැති වෙලා යනවා. අර සම්පත්තිය ගෙවිලා ගියාම මොෝ ජෝති සමකරායනෝ කියන තැනට වැල්ල. ආයි මහා අන්ධකාර තත්ත්වයට පත් වෙනවා ක්ලේශයෙන් ගොඩ එන්නේ වැරි තත්ත්වයක. එහෙම තමයි මේ නායකයෝ තුරිර උනහම. ඒගොල්ලන්ට ඇති වෙන ස්වභාවය. ඉතින් අසාධාරණීකේ ලෝකේ හදකමක් ලැබෙන්නේම නැහැ. ඒ හේතුවකින් ලැබෙනවා නමුත් ලැබිච්ච හේතුවෙන් ජෝති ජෝති මරායනෝ කියන දේට කටයුතු කරගත්තොත් එතරම් දිනලා මතු දිනනවා. ඉතින් ඒක අති දුර්ලභ ලෝකෙ සිද්ධ වෙන දෙයක් නායකයෝ. මේ මහා හේතු වාසනා තියෙන මහා බෝසත්වරේ කෝවා කියන එක ඇවිල්ලා ඉතින් එහෙමකට පත් වුණොත් තමයි උත්තම කෙනෙක් පත් වුණොත් තමයි ජෝති ජෝති පරාය ලෝකයේ දෙන හදිසු කෙරෙන්නේ. ලබාගත් පින්නේ සම්පත්තිය ලැබුණාම ඒ සම්පත්තියෙන් ලෝකෙට යහපත කරලා සමු වැදගත් යහපත කරගන්නේ එහෙම. සාමාන්‍ය මිනිස්සුයි මොකද කරන්නේ සම්පත්තියට යමක් ලැබුණාම ඒකේ මත් වෙලා තමන්ටත් මහ විනාශයක් කරන අනුන්ටත් මහ විනාශයක් කරලා විනාශය විනාශය කරන විදිහට කටයුතු කරගෙන මැරලා යනවා. දැන් දැරතිලක් ලබන්නේ. නායකයෝ කොහේ හිටියත් එච්චරයි. මුලින්ම කොහේ හිටියත් අද අපි මේකේ නායකයෝ විසිරලා හිටියත් මුල් කාලවල කවදා හරි එහෙම සම්පත්තියකට හිමිකම් කියලා ඒ වාසනාව ලබාගෙන තමයි යන්නේ. එහෙම ප්‍රමයක් තියෙනවා. ඒකයි කාරණේ. වසවාසි මාර්ගන කියවෙනවා මාර පදවිය ලැබෙන්නේ. දන් පින් දීම අග්‍රවාසයෙන් කරලා උපරිමයෙන් සිද්ධ කරනවා. හැබැයි සමාධිය ප්‍රඥාවත් වෙන මාර්ගය හරි වෙන කරනවා. ඒවා කරන්නේ නැහැ. මෙන්න මේ විදිහට කරපු එකනේ තමයි වසවාසි මාර්ගයේ පුත්‍රලා උපන්නේ කියන්නේ. කරපු පින් බලයට මේ පංචකාම සම්පත්තියේ මහා වසගතාවයක් ඇති. නායකත්වයක් ඇති පුද්ගලයෙක් කියලා බලධාරියෙක් ඇති උපාය. අර සමාධි ප්‍රඥා වැඩෙන මාධ්‍ය වැඩි වෙන ඇති නිසා ගුණ නුවණ පැත්තට නිවන් පැත්තට නැඹුරු වෙන අයක වහකඳුළු වගේ තරහක්. එයාට හොඳ වෙලා තියෙන්නේ පින් කරගෙන හැප සම්පත්තිය දෙනවා කියන එක. ඒ සීමාව විතරයි. ඊට විරුද්ධ වෙන හැම එකකටම තරහක්. ඒ නිසා යන උත්සවයන් කෙරේ. මෙන්න මේක තමයි එයාට ඇති වෙන විකෘතිතාවය. ඉතින් ඒ නිසා ඒ වගේ අවස්ථාවක් තියෙනවා කියන්නේ දකින්න ඕනේ යථාර්ථයේ පත් වෙනකොට හරි අමාරු දෙයක් දුක්කර දෙයක් වෙනවා ඒකත්.